සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අදත් හැම දෙනා මේක රාසී වෙලා කටයුතු කරන්නට සූදානම් වෙන්නේ බොහෝ වෙහෙස මහන්සි වෙලා උදෑසන ඉඳලා නොයෙකුත් ආකාරයේ රාජකාරී කටයුතුවල යෙදිලා තමන්ගේ සිත සමාහිත කරගන්න සුවසේ තබා ගන්නට යම් ක්‍රමවේදයක් භාවිතා කළ යුතු වෙනවා. අන්න ඒ ක්‍රමවේදය මොකක්ද කියලා විමසලා ඒ පිළිබඳව පිළිවෙත් දැනගෙන ඒ ආකාරයෙන් කටයුතු කරන්නටයි මේ හැම දෙනාම සූදානම් වෙලා ඉන්නේ. හැම දෙයකටම ප්‍රථමයෙන් මෙන්න මෙහෙම කාරණාවක් කියලා තිබ්බොත් හොඳයි කියලා මට හිතුණා. අපි දන්නවා කාය වර්ධන වැඩසටහන් තියෙනවා. කය වර්ධනය කරගන්න, කය ශක්තිමත් කරගන්න නොයෙකුත් ක්‍රම පාවිච්චි කරනවා. එහෙම හොඳට කය ශක්තිමත් කරගත්ත කෙනෙක් එයාට යන්න අවශ්‍ය කරන යහපත් ගමනක් යනවා. එහෙම යහපත් ගමනක් යනකොට අනිත් අය කීප දෙනෙක් ඇවිල්ලා යන්න දෙන්නේ නැතුව අතින් අල්ලලා අදිනවා. මෙහෙට එනවා, කොහේ යනවද, කොහෙ යන්න දෙන්න බෑ, අපිත් එක්ක ඉන්න ඕන කියලා වැරදි දේවල් වලට හරි මොනවට හරි අදිනවා. දැන් මොනව වේද? අර මනුස්සයා දෙන්නේ 3 දෙනෙක් 20 වෙන්න මේ තල්ලු කරලා දාලා යයි. ඔහෙලට මාව නවත්තන්න බෑ, මම යන්නේ හරි ගමන, කාටවත් මාව නවත්තන්න බෑ කියලා අනිවාර්යයෙන්ම මේ ගමන යනවා ඒ තැනත්තා. ඒ වගේමයි අපි හිතමු දුර්වල කෙනෙක්, කය දුර්වල කෙනෙක් ඒ වගේ ගමනක් යන්න පටන් ගන්නවා. ඊට වැඩිය ශක්තිමත් අය ඇවිල්ලා එයාව පිටිපස්සෙන් අදිනවා. අතින් අල්ලලා බාහුවෙන් අල්ලලා ඇදලා මෙහාට එනවා කියලා ඉවරලා ඇද්දොත් යන්න හම්බෙන්නේ නැහැ. කොහෙද ඔය යන්න හදන්නේ, මෙහෙට එනවා කියලා ඉවරලා ඇද්දොත් යන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේ යන්න හදන ගමන. අපි යන්න හදන මේ ගමන කියන්නේ ස්ථීර සතුටක්, ස්ථීර සුවයක් මනසට ඇති කරගන්න මානසික වෙනස් වීමක් කාරණා සහිතව දැනගෙන. මෙන්න දන්න වෙනස් වීමක් එහෙම නෙවෙයි, දැනගෙනයි මේ වෙනස් වීම කරගන්නේ. ඒ කියන්නේ කාටවත් අපිව නොදැනගෙන වෙනස් කරන්න දෙන්න බෑ. ඒක භයානකයි. ඒක නිසා දැනගෙන කොහොමද මම මේ තියෙන පීඩන වලින් අත මිදෙන්නේ, සුවසේ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා දැනගෙන කරන වෙනස් වීමක් තමන්ම කරගන්න යනකොට වැඩියෙන්ම ලොකුම බාධාවල් එන්නේ කාගේ පැත්තෙන්ද? තමන්ගෙම හිතෙන්. වැඩියෙන්ම බාධා ටික එන්නේ තමන්ගේ පැත්තෙන්. අන්න ඒ එන ටික හරියට නිකන් ශක්තිමත් පුරුෂයෙක් ගමනක් යනකොට අර වීසි කරලා දානවා වගේ මට පුළුවන් වෙන්න ඕනේ මගේ ජීවිතේ මට ඕන තැනට මගේ හිත අරගෙන යන්න. මේ ලෞකික ජීවිතේ දිනුනොටත් ඒක ඕනේ. ව්‍යාපාරයක් දිනු කරගන්න, අධ්‍යාපනයක් ලබන්න නේද? අපි හුඟක් කට්ටිය හිතනවා මේ ඔය එක එක ආසාවල් සහ තරහවල් විතරයි වැරදි කියලා. මේ කම්මැලිකම කියන්නේ මොකද්ද? නේද? සිතට එන කම්මැලිකම කියලා කියන්නේ, ඔළුව බර ගතිය කියලා කියන්නේ, වැඩක් කරගන්න වෙලාවකට බැරි ගතිය කියලා කියන්නේ පැහැදිලිවම ඒ වගේ එකක්. ඒතොර ඒවා වැරදි, ඒවා අකුසල්. ඒතොර තමන්ගේ පැත්තෙන් ආපස්සට අදින බලවේගෙ එක්කටවත් ඉඩ දෙන්නේ නැතුව වේගවත් තමන් යන්න ඕන ඕනම ගමනක්, ලෞකික හරි ලෝකෝත්තර හරි, මට බාධා කරන්න කාටවත් බැරි වෙන්න ඕනේ. ඒක තමයි සාර්ථක ගමන කියලා කියන්නේ. හරිද? එහෙම පුළුවන්ද ඇත්තට? අහලා බලන්න. එතකොට අපිව අදින වේගය, ආපස්සට අදින වේගය ප්‍රබල නම්, අපිව ආපස්සට අදින වේගය ප්‍රබල නම් පින්වත්නි ගැටලුවක් තියෙනවා. මට යන්න බෑ. එතකොට මං දුර්වලයි. සැබෑ වීරයෙක් වෙන්නේ, සැබෑ ශක්තිමත් පුද්ගලයෙක් වෙන්නේ මාව අදින්න බෑ කාටවත්. මම මොන જાති ආවත්, මොන දේවල් වුණත් මම යන ගමන වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. දරුවෙකුට වක්වත්, ස්වාමියාට ස්වාමි දියණියට වක්වත්, හරි කාර්යාලයේ කාටවක්වත් ඉතින් අපි වැඩ ටික ඔක්කොම කරනවා. ඒකේ කිසි කතාවක් නැහැ. වැඩ ඔක්කොම කරනවා. නමුත් හැබැයි කිසිම කෙනෙකුට මාව හොල්ලන්න බැරි වෙන්න ඕනේ. එදාට තමයි කියන්නේ අපි ශක්තිමත් කෙනෙක් කියලා. මේ ආපස්සට අදින බලවේගවල තියෙන ප්‍රබලම බලවේගයක් තමයි මේ මිනිස්සුන්ගේ පිළිබඳව, දරුවන්, මුණුපුරන්, ආදරය කරන අය, අම්මා තාත්තා, මේ ශරීර පිළිබඳව අපිට ඇතිවෙන සතුට සහ ඇලීම. ඒවා අපිට ප්‍රිය විදිහට දැනෙන්න පටන් ගන්නවා. ප්‍රබල එක කාරණාවකට අද අපි උත්තර හොයන්නයි හදන්නේ කාරණා සහිතව. හරිද? බලන්න මේ කිව්වට පිළිගන්න එපා. ඒක පාටම. මේ වෙනකොට මගේ සිත දැකීමේ ආසාවෙන් පෙළෙන යම් ශරීරයක් තියෙනවා. ඒක අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, මුණුපුරව වෙන්න පුළුවන්, ආදරය කරන කෙනෙක් වෙන්නත් පුළුවන්.
එක රාගයටම අදාළ දෙයක් නොවෙන්න පුළුවන්. දැකීමේ ආසාවෙන් ඒ වගේම රාගාදී කෙලෙස් ධර්ම. හරිද? ඒවට ස්ථීර කෙනෙක් නැහැ. නේද? ලස්සන අය, ලෝකේ ඉන්න ලස්සන අය දැකීමේ ආසාව. හරිද? කොහේ හරි කමක් නැහැ. කවුද වැඩක් නැහැ. අනිත් එක අඳුරන්න ඕනෙත් නැහැ. ඒකනේ අර තිරයකින් බලන්නේ. නේද? වීදුරුවකින් බල බල ඉන්නේ එකයි. ඒ කියන්නේ ස්පර්ශ කරන්නවත් ඕනේ දැක්කහම ඇති. ඒ වගේ දැකීමේ ආසාවෙන් පෙළෙන ගතියක් මගේ හිතේ තියෙනවා නම් ඊට පස්සේ ඒ වස්තුව දැන් රූපවාහිනී තිරවල ඉන්න අයත් එක්ක බැඳෙන්නේ නැහැ. පෞද්ගලිකව බැඳෙන්නේ නැහැ. හරිද? නමුත් කාමරාගය තියෙනවා. නමුත් එයාලා පවත්වන්න බෑ. ඒ රූපවාහිනී තිරේ තියෙන එක නවත්වන්න බෑනේ. නමුත් සාමාන්‍ය ජීවිතේ අපිට කෙනෙක් දැක සතුටක් ඉපදුනොත් ඒ ඉපදෙන සතුට ඉපදිච්ච තැනට නැවත නැවත හැරි හැරි බැලීම සහ ඒකෙන් නැවත සතුට උපදවා ගැනීමට අපේ හිත යන නිසා මොකද වෙන්නේ? අපි ඒකේ ඇලෙන ගතියක් තියෙනවා. අන්න ඒ නිසා අපේ ජීවිතවලට කාලෙන් කාලට අපිට අවශ්‍ය විදිහට සතුටෙන් ජීවත් වෙන්න බැරි වෙන විදිහට අර ඇලිච්ච තැන්, ග්‍රහණය වෙච්ච තැන් තියෙනවා. එයාලා අපිව කැමැති විදිහට රිදවනවා. කැමැති විදිහට රිදවනවා. නේද? බලන්න, බැඳීම් ඇති වෙච්ච තැන් ඒ අයට, බැඳීම් ඇති වෙච්ච අයට අපිව ඕන වෙලාවක එයාලගේ වසඟයට ගන්න එක එක වචන පාවිච්චි කරලා පුළුවන් ද බැයිද? එක එක ක්‍රියා පාවිච්චි කරලා පුළුවන් ද බැයිද? නේද? ඒකෙන් හරි වැඩක්. උදේ ඉඳන් හැන්ද වෙනවා කල්පනා කර කර ජීවත් වෙන්නත් වෙලා තියෙනවා. පීඩිත වගේ ඉන්නේ නිකන් කල්පනා කර කර ඉන්නවා. හරියට බැලුවොත් චුට්ටක් තනි වෙන්න බෑ. කොහේ යනවද දන්නේ නෑ. නේද? ඒ විතරක් නෙවෙයි, දිග හුස්ම වල ඇදලා අතාරිනවා. තනි වෙන්න බෑ. අරක ටිකක් අමතක වෙන කාත් එක්ක හරි කතා කර කර ඉන්නකොට, ටෙලි නාට්‍යයක් බලනකොට, අර හැමේ ඒ වගේ වෙන සින්දුවක් අහනකොට අරව අමතක වෙලා යනවා. අනිත් වෙලාවට, හුඟක් වෙලාවට තමන් කැමති රූපේ ළඟ නැත්තම් හැම වෙලේම පාළුවෙන්, බයෙන්, සැකෙන් ඒ වගේ ඉන්නේ. නේද? පසුගියදා දැක්කා. නේද? වෙච්ච දේ. ඒ සැකවල්, බයවල්, නේද, අධික තණ්හාව කොච්චරනම් මුලාවටපත් කරනවද? මේ මිනිස්සයා කෙනෙක්ගේ බෙල්ලත් කපලා බෙල්ලට පිහියෙන් ඇනලා උත්සාහයක් ගන්නවා දිවිනසා ගන්න. ගඟට බැලලා ආපහු පිනනවා. නේද? කොච්චර දුර්වල මානසිකත්වයක්ද? එතකොට බලන්න පොඩ්ඩක්, මේ මනස නියමාකාරයෙන්, තත්වාකාරයෙන් සකස් කරගන්නේ නැති හින්දා මේ ඔක්කොම පැටලෙනවා. ඒකින්ද කාටවත් හොල්ලන්න බැරි වෙන්න අපේ මනස සකස් කරගැනීමේ වගකීමක් අපිට තියෙනවා. ඒක සකස් කරගන්න අමුතු දේවල් නෙවෙයි ඕන කරන්නේ. ලෝකයේ තියෙන සැබෑ ඇත්තක් පිළිබඳව, සැබෑ ඇත්ත පිළිබඳව අපේ මනස මෙහෙවන්න පුළුවන් විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. අපේ හිත හැබෑ ඇත්තකට ගියොත් සැබෑ ඇත්ත කියන එක මේ ලෝකේ සුන්දර නැහැ. හරිද? සුව නැහැ. මధుර නැහැ. ප්‍රිය නැහැ. ඒ සැබෑ ඇත්ත මේ ලෝකේ තියෙන දේවල් වල. ඒ මధుර නැති, ප්‍රිය නැති, සුව නැති කටු අකුල් මෙහෙම අල්ලගත්තාම දැන් රෝස මලක් තියෙනවා යටින් කටු තියෙන්නේ. රෝස මලට තියෙන කැමැත්ත හින්දා යටින් මෙහෙම අල්ලන් ඉන්නවා. අතේ කටු ඇනිලා ලේ වැක්කිරෙනකම් අතහරින්න කැමති නෑ. රිදුනත් කමක් නෑ. මොකද අතහැරියොත් රෝස මල අතහැරෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ ජීවිතේ අපි මේ ලබන පංච උපාදානස්කන්ධයෙන් ලබන සැප කටුක තීව්‍ර දුක් වේදනා ඕන තරම් හම්බ වෙනවා. හම්බුණාට අතහරින්නේ නෑ. නේද? හරියටම අහන්න හිතෙන් එහෙමද නැද්ද කියලා. අතහරින්න කැමති නෑ. ඇයි? ඒ දුක් වේදනා, කටුක තීව්‍ර මාරාන්තික වේදනා එක්ක මොනවද තියෙන්නේ? ලාවට තියෙන, නේද, ලොකුවට දැනෙන සතුටක් තියෙනවා. අන්න ඒ සතුට දන්නවද? හොර සතුටක්. ඒක ඇත්තක් වුණා නම් කටු අකුල් අකුලගෙන හරි මෙහෙම හිටියට කමක් නැහැ. ඒක ඇත්තක් නම් ඒක නොදන්නාකම හින්දා ඇති වෙන සතුටක්. හරිද? ඒකයි ලෝකේ ඇත්ත හොයා ගැනීමේ ලොකු වටිනාකමක් තියෙනවා. හරි. දැන් අපි හිතවල ඇති වෙලා තියෙන, උපාදාන වෙලා තියෙන වස්තුන් නැත්තම් අපේ ජීවිතයට එකතු වෙලා තියෙන වස්තුන් වගේක් තියෙනවා. ඒවා හින්දා පීඩා විඳිනවා මේ ශරීර වගේ. ඒවා පිළිබඳව ඒ තියෙන ඒ පීඩා විඳින ගතිය නැති වුණා කියලා ජීවිතේ නැති වෙන්නේ නැහැ. ඒ මොකද මේ ධර්මයේ තුල තියෙන මෛත්‍රිය කියලා අපූර්ව සංකල්පයක්. මේක පෝෂණය වෙන්න වෙන්න අපිට සිද්ධ වෙන්නේ අර අපිට රිදෙන බැඳීම අපි අයින් කරගන්න එක විතරයි. අපිට රිදෙන එක අයින් වෙනවා. සාමාන්‍ය ජීවිතේ ඔක්කොමත් එක්ක ඉතාල සාමාන්‍ය විදිහට ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. වෙනදාටතරිය හොඳට ඉන්නවා. ඇයි? හිත සංසුන්නේ. බයින්ඩ යන්නේ. ගහන්න යන්නෙත් නැහැ. හරිද? අපූර්වට සිහියෙන් යුක්තව ජීවත් වෙනවා.
ස්වභාවිකව ඉන්නවා. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? මේකට මේ තියෙන උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? ශරීර දැක සතුට ඇති වුණොත්, මේ ශරීර ගැන විතරක් අපි කතා කරන්නේ, කය නැත්තම් රූප ගැන. එහෙනම් ශරීර ගැන දැක සතුට ඇතිවීම ඒකට ඇලෙන්න හේතුවක් වෙනවා. නැවත 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 දකින්න හිතෙනවා. එතකොට හැරි හැරි බලන්න හිතෙනවා. වැඩි වාර ගානක් බලනකොට ඒ බලන දේ මට තේරුණොත් එහෙම මට දිගටම බලන්න පුළුවන් දෙයක් කියලා ඒකට හිත ඇලෙන ගතියක් එනවා. ඊට පස්සේ ග්‍රහණය වෙනවා. හරිද? ඒ ග්‍රහණය වුණාට පස්සේ තමයි අපිට අමාරු. එතකම් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ හරි අමාරුයි, කරදරයි, හිරිහැරයි, නැතුව බැරි ගතියක් එනවා. ඊට පස්සේ ඉතින් නැතුවම බෑ නේද? එතකොට කට්ටිය කියනවා මේ ඕක කොච්චර ගණන් ගන්න එපා, මේ මුහුදේ ඉන්න එක මාළුවද ගඟේ ඉන්න එක මාළුවද? ඔව්ව හරියන්නේ නැහැ ඒ වෙලාවට. ඔව්ව එක මාළුවා තමයි. ඒත් ඊට පස්සේ එක මාළුවා තමයි. ඒක කරන්න දෙයක් නැහැ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. එතෙන්ටපත් නොවි හිත පරිස්සම් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර ගමන යන්න පුළුවන්. මං කිව්වේ මට නිදහසේ ජීවත් වෙන්න ඕන. අර ශක්තිමත් පුද්ගලයා අර යනවා කියන්නේ නිදහසේ යන්න ඕනේ. එයාට කරදර කරන්න බෑ. මේකෙම නෑ. අපිව මොකද කරලා තියෙන්නේ? කීප දෙනෙකුට බලයක් දීලා තියෙනවා. මොකද දීලා තියෙන බලය? මාව පුළුවන් නම් පස්සේ රදින්නා කමන්නේ නෑ. මට මේ මං ඔහේ නැතුව යන්නේ නැත. හරිද? මමම තමයි ලයිසන් දීලා තියෙන්නේ. මමම තමයි අවසරය දීලා තියෙන්නේ. නේද? යන්නේ නැතුව යන්නේ. ඉතින් අර පැත්තෙන් ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක නිසා එවැනි ඒක ඇත්තටම කියනවා නම් අසාමාන්‍ය තත්ත්වයක් හිතක ඇති වෙන. ඒක කරදරකාරී තත්ත්වයක්. ඒ කරදරකාරී තත්ත්වයත් එක්ක මුළු ජීවිතේම දුක් විඳිනවා. හරිද? මෙන්න මේක දැනගත්ත අය මොකද කරන්නේ? ඒකෙන් අයින් වෙන්න අවශ්‍ය කරන යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒතර අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ ක්‍රියාමාර්ගයක්. හරි අපූරු, හරිම ලස්සන වැඩක්. හරිද? හැබැයි කාරණා සහිතව දැන් මම කියන්න ඕනේ සංඥාව කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒක තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මොකක්ද මේ සංඥාව? සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හරිද? අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී හඳුනා ගැනෙනවා අපේ හිතට. ඒ හඳුනා ගැනෙන්නේ අතීතයේදී හඳුනාගත් ආකාර අනුවමයි. සංඥාවේ විපාකය ඒ විදිහමයි වෙන්නේ. ඒකට හරි උදාහරණයක් තියෙනවා. ගස් කපන කෙනෙක් වඩුවෙක් ගිහිලා ගහක් කපනවා. හරිද? ගහක් කපලා මොකද කරන්නේ? මේ ඒ ගහ හෙට මෙන්න මෙතනින් ඉරන්නේ කියලා ඉරක් ඇඳලා එනවා. මෙතනින් තමයි මේක කපලා ඉරන්නේ කියලා ඉරි ඇඳලා එනවා. පහුවෙන්ද ගිහිලා ඒ ඉරි තියෙන තැනින් වලින්මයි ඉරන්නේ. අන්න ඒ වගේ තමයි සංඥාව. අපි යමක් හඳුනගත්තා නම්, කවුරුහරි කෙනෙක් කියලා හිතන්නකෝ, මෙයා හොඳ කෙනෙක් කියලා අද හඳුනගත්තා නම්, ඒක කවදා හරි හොඳ නැති කෙනෙක් කියලා හඳුනා ගන්න තුරුම නැවත වාරයක් අර පරණ විදිහටමයි, නම ඇහෙනකොට හරි කතා කරනකොට පරණ විදිහටමයි හඳුනා ගන්න. හරි? දැන් මම පොඩි උදාහරණයක් කියනවා. මේ බලන්න, මම මේ තියෙන, අපි හිතමුකෝ මෙතන තියෙන මේ මේ චීවරයෙන් මෙහෙම වහගෙන මේ මිටෙන් මේ පුටුවට තට්ටුවක් දානවා. දැන් උන ටට්ටක් ගාලා සද්දයක් ඇහෙනවා නේද? එතකොට මේ සද්දේ අඳුන ගන්නවද නැද්ද? මේ සද්දේ අඳුන ගන්නකොට මේ සද්දේ එන්නේ, මේ බලන්න ඔයාලට පේන්නේ නැහැ මේකේ මිට නේද? මේ සද්දේ එන්නේ මොකෙන්ද කියලා කියනවද කියන්න පුළුවන්ද බැයිද අපිට? මේ සද්දේ එන්නේ මොකෙන් මොකක් වැදිලාද? අපි හොඳටම දන්නවා මෙන්න මේ ලී මිට මේ පුටුවේ අතේ වැදිලා කියලා. දන්නවද නැද්ද? පෙවුනද? පෙනුනේ නැහැ. නමුත් හඳුන ගන්නවා. පැහැදිලි නේද? හොඳටම පැහැදිලි. හඳුන ගන්නවා අපි. ඒකේ අය කතා කරන්න දෙයක් නැහැ. ලීමිටක් මේ පුටුවේ ලීවල වැදිලා දඩන් දඩන් ගාලා සද්දයක් ආවා කියලා හඳුන ගන්නවා නේද? හා, දැන් මේ මෙහෙම කරනකොට සද්දයක් එනවා මේ ඩොඩ්ඩොක් ගාලා. දැන් මේ මොකක් මොකේ වැදිලාද? අත පුටුවේ වැදිලා. සැබෑවටම අතද? දොරට තට්ටු කරලා තියෙනවා ඕන තරම්. දොරට තට්ටු කරපු වෙලාවල් වල නිකන්වත් අපි කියලා තියෙනවද මම ඇට සැකිල්ල දොරේ හැප්පුවා කියලා? ඇයි? එතකොට මොකද්ද කියන්නේ? පේන්නේ නැහැ. පේන්නේ නැහැ ඇට සැකිල්ල. ඇත්තටම අතේ අස්ති දොරේ වැදිලාද නැද්ද සද්දෙන්නේ? ජීවිතේ එක සැරයක්වත් එහෙම මතක් වෙලා තියෙනවද? නැහැ නේද? ඇත්ත ඒකද නැද්ද? ඇත්ත ඒක. මේ හැමවත් මේ මාස්වත් නේද? නෙවෙයි. ඇත්තට මේ ඇට සැකිල්ලමයි මේ වදින්නේ. ඒකනේ අපි මේක මේ උණ්ඩි කරලා ගහන්නේ නේද?
එහෙම කරලා හයිය කරලා ගහන්නේ යට සැකිල වදින්න. ඒවට එක මතක් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ සංඥාව අපිට නැහැ. ඒ සංඥාව අපිට නැහැ. ඒක කලින් හඳුනාගෙන නැහැ. හීනෙන් යට සැකිල්ලක් දැකලා බය වෙනවා කවුරු හරි. බය වෙලා ළඟ ඉන්න කෙනෙකුට කතා කරනවා අතින් අල්ලලා මේ මං යට සැකිල්ලක් දැක්කා බය වුණා කියලා. මොකකින්ද ඇල්ලුවේ? ඇල්ලුවේ මොකකින්ද? ඇට සැකිල්ල හීනෙන් දැක්ක ඇට සැකිල්ලට බය වෙලා ඇත්ත මේකකින් අල්ලලා. නේද? එහෙම නිකන්වත් මතක් වෙලා තියෙනවද? ඇට සැකිල්ලක් කියන එක සුවයි, සුබයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයිද? නෑ. නේද? මේ ඇට සැකිල්ල මෙතන තියෙන්නේ මේක ප්ලාස්ටික් හින්දා. ටිකක් හරි නේද? මේ සැබෑම ඇට සැකිල්ලක් නෙවෙයි මේක. මේක ප්ලාස්ටික් වලින් අපේ වෛද්‍යවරුන්ට ඉගෙන ගන්න හදපු එකක්. මේකේ හරියටම ඒ දේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් එක වෛද්‍යතුමියක් මේක අපිට පූජා කරා. ඒක නිසා ටිකක් හරි මේක ගැන අප්‍රිය නැහැ. නැත්තම් ගොඩක්ම අප්‍රසන්නකමකුත් තියෙනවා කට්ටියට. හරිද? එතකොට දැන් මේක අපිට හරියට අපේ මනසට එනවා නම් මම නිකන් අහන මෙයාගෙන් මාව දැක්ක දැන් ගොඩක් වෙලා. මගේ ඔළුවේ නැද්ද හිස් කබලක්? කාට හරි නිකන් හරි මතක් වුණාද? මගේ ඔළුව දැක්කම ඇතුළ මතක් වුණාද? නෑ. දැන් ගහක තියෙන දිවුල් ගෙඩිය පොඩ්ඩක් මතක් කරන්න. ගහක තියෙන දිවුල් ගෙඩිය මතක් කරන්න කිව්ව ගමන් කොහෙද මතක් වෙන්නේ? දිවුල් ගෙඩියත් මතක් වෙනවා, මදෙත් මතක් වෙනවා. නේද? පේන්නේ නෑනේ. නේද? එකපාරටම අම්මා මතක් කරන්න බලන්න. නැත්නම් ගෙදර ඉන්න ජීවතුන් අතර ඉන්න කෙනෙක් මතක් කරන්න. කට්ට විතරයි මතක් වෙන්නේ. ඒ කියන්නේ දිවුල් ගෙඩිය කට්ට විතරයි මතක් වෙන්නේ වගේ පිට විතරයි. හැබැයි දිවුල් ගෙඩිය කිව්වහම ඇතුළ මතක් වෙනවා. ඇයි ඒ? සංඥාවක් හැදිලා තියෙනවා දිවුල් කිව්වහම ඇතුළ ගැන. ඇයි දන්නේ සංඥාවක් හැදුනේ? අපි ඒක ආහාරයට අරගෙන නේද මෙනෙහි කරලා ආශ්‍රය කරලා තියෙනවා කියලා කියනවා ඒකට. වැඩියෙන් ආශ්‍රය කරපුවහම සංඥාව ඒ විදිහට හැදෙනවා, හඳුන ගන්නවා. හරිද? ඒ කියන්නේ දියුල් කට්ටත් එක්ක අපි හැම වෙලේම දියුල් මදේ ගැන අදහසක් මුලින්දම පුරුදු කරලා තියෙනවා. ඒක නිසා ඒක මතක් වෙනවා. එහෙනම් අපිට පුද්ගලයෙක් දැක්කහම එයාගේ ඇට සැකිල්ල මතක් වුණොත් යම් හේයකින්, හරිද, කෙනෙක් දැක්කහම ඇට සැකිල්ල මතක් වුණොත් යම් හේයකින් ඒ පුද්ගලයා පිළිබඳව සැපයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා අදහසක් එයිද? නෑ, එන්නේ නෑ. එනම් පොඩි උපක්‍රමයක් කරන්න තියෙන්නේ. මං කියනවා මේක හරි රසවත් වැඩක් කියලා. ඇයි දන්නවද රසවත් වැඩක් කියන්නේ? කරලා බලන්න. හරිද? කරලා බලලා තියෙන කාලෙදි මේක ප්‍රබලව එන්න පටන් ගන්න. ඒකට කියනවා අට්ටික සංඥාව කියලා. හරිද? අට්ටික සංඥාව. මේක හදා ගන්න ඕන අපි. මේක එන විදිහට අපේ මනස සකස් කරන්න ඕන. එහෙම සකස් කරන එකේ වටිනාකම තමයි අලුතෙන් යමක් උපාදානය වෙන්නේ නැති වෙන්න අලුතෙන් මනුස්ස ශරීර උපාදානය වුණොත් මල්ලා කරදරේ. හරිද? සමතුලිතව ජීවිතේ අරගෙන යන්න ඕන දැන් ඉතින්. වෙච්ච හදිය හොඳටම ඇති. කවුරුත් දන්නවා මූණු එල්ලගෙන අවුරුදු ගියක් විතර ජීවත් වුණාද දන්නේ? හිනහ මූණක් නැතුව අවුරුදු ගියක් විතර හිටියද? ඒ කියන්නේ ඇතුළෙන්ම හිනාවක් නැතුව මම අහන්නේ. හරිද? ඔය පිටින් හිනා වෙනවා නිකන් ඔය ඇට සැකිල්ල කෑල්ලක් පෙන්න ඉන්නවා. නේද? කවුරු හරි දැක්කහම. නේද? එහෙම හිටියට ඇතුළෙන්ම හිනා වෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රමෝදයේ ඉපදිලා සුවදායක සිතකින් කොච්චර සැනසීමකින්ද කියලා ඇතුළෙන්ම හිනා වෙන නේද? අර ධර්මයේ තියෙනවනේ හරි අපූර්ව කතාවක් ඔකට. ඇතුළෙන්ම නාන්න කියන බුදුරජාණන් වහන්සේ. අපි නාන්නේ කොහෙන්ද? පිටින් නාන්නේ. කය සුද්ධ වෙන්නයි නාන්නේ. බුද්ධ ධර්මයේ තියෙන ක්‍රමයට මොකද්ද කියන්නේ? බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයක ඒක. ඇතුළෙන්ම නාගන්න. ඇතුළෙන්ම නාගන්න කියනවා. ඇතුළෙන් නාලා තියෙනවා. ඇතුළෙන්ම නාන්න තමයි මේ හදන්නේ ටික ටික. හරිද? ඒ කියන්නේ අපේ ඇතුළාන්තය අවබෝධ කරගන්න ඕනේ. ඇතුළම පිරිසිදු කරන්න ඕනේ කියන එකයි ඒ. හරිද? එහෙනම් අපිට ඇට සැකිල්ලි සංඥාව ඇති වුණොත්, අට්ටික සංඥාව ඇති වුණොත් යම් හේකින් අපිට පුළුවන් සමතුලිත ජීවත් වෙන්න. අර තමන් කැමතෙන්ට ඩෝහොම නෙවෙයි කවුරු ආවත්. හරිද? හරි අපූර්ව වැඩක් වෙනවා මේ.
ඔය නළුවෝ නිලියෝ ලස්සන අය ලස්සන තැන්වලට කියලා ලස්සනට හිනාවී ලස්සනට නටන ඒවා දඟලනයව තියෙනවා නේද? ඇත්තට ඒවට සතුටුද නැද්ද? ඒවා දැකල සතුටුද නැද්ද? හරි. ඒවට මේ වෙනකං ගත කරපු කාලය මොනවාහරි දෙයක් ඉතුරු වෙලා තියෙනවාද? ඒවට මේ වෙනකං ගත කරපු කාලය ඒවා බලන්ඩ හරිද? ඒවයි මොනවාහරි දෙයක් ඉතුරු වෙලා තියෙනවාද? ඒ බලන වෙලාවට විතරයි පහුවෙන්දටවත් නෑ අඩුම ගානේ. ටිකකින්වත් නෑ. නේද? මහා නිෂ්ඵල වැඩක් ඒක. ඉතින් ඒක මේ සාමාන්‍ය ජනතාවට නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය අයට මේක මහා අනේ අනේ සතුරු නැති කරන්නයි හදන්නේ ඒක හරියන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් ඒකෙම ඉන්න. දැන් ඒකෙම ඉඳලා හරිනේ දැන්. දැන් හොඳටම සනීපෙන්න ඉන්නේ නේද? ඒවැය ඉඳලා ඒකෙන්ද මේක වෙනස් කරගෙන ඊට වැඩිය ලොකු සතුටකට ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නයි මේ උත්සාහ කරන්නේ හැම වෙලේම. මේක ධනාත්මක කාරණාවක්. ඇයි? මට අවශ්‍ය විදිහට මගේ ජීවිත ගමන යන්න මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නේද? ලෞකික දියුණුවකට පවා මේවා පාලනය වෙන්න ඕනද නැද්ද? අර දුරකතන දිහා බලාගෙන මුන්න තරම් ඉන්නවද මගේ අම්මේ? කොච්චර කාලයක් රටේ මිනිස් පැය ගාන ගණන් බැලුවොත් එහෙම මේ දුරකත් නිෂ්ඵල දේවල් දිහා බලාගෙන ඉන්නේවා. කිසිම වැඩක් නැති දේවල් අඩුම ගානේ. හරිද? ඒව දිහා බලාගෙන ඉන්නවා ගත්තාම කොච්චර ලොකු කාලයක් නාස්ති වෙනවද කියලා. ඉතින් ඒක නිසා තමන්ගේ ජීවිතය ගැන තමන් හිතලා මේ වැඩේ නවත්තා ගැනීම සඳහා යම් උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒකින්ද උනන්දුව තියෙන අය කල්පනා කරනවා හරි ඒක ඇත්ත තමයි මෙන්න මේ වැඩේ නවත්ත ගන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? මේක නවත්ත ගන්න මම මොකද කරන්නේ? මගේ මනස මනුස්ස ශරීරයක් දකින්නකොට ඇට සැකිල්ල මතක් වෙන විදිහට හදා ගන්න ඕනේ මානසිකාරය. ඇට සැකිල්ල විනිවිද ඕකේ තේරුම මොකද්ද දන්නවද? මේ මෙහෙම බලනකොට ඇට සැකිල්ල පේන ගන්නට එනවා කියන එකද? නෑ. හරිද? මේ කතාව බලන්න මේ කතාවත් එක්ක තේරුම් ගන්න පුළුවන් මේක තියෙන සාමාන්‍ය සිද්ධියක්. අපිට මොකද රූමත් කෙනෙක් මුළු ශරීරයෙම වැහෙන්න මූණ විතරක් පේන්න ඝන ඇඳුමක් ඇඳගෙන යනවා. හරිද? එයාගේ අතපය පිළිබඳව හැම පිළිබඳව අතේ හැම කකුල් වල හැම පිළිබඳව සාමාන්‍ය මිනිසුන්ට සංඥා එනවද නැද්ද? ඇඳුම විනිවිද? අන්න ඒ ක්‍රමේ. ඒක මේ හිතේ ක්‍රමයක්. සංඥාවක් එන්නේ. අමුතු දෙයක් නෙවෙයි. හරිද? ඒක සාමාන්‍ය දෙයක්. එන්න ඒ වගේ කෙනෙක්ව දකින්නකොට ඇට සැකිල්ල පිළිබඳ සංඥාවක් වෙන විදිහට හදන්න පුළුවන් එනවා. ඒ කිසි කතාවක් නැහැ. ඒක එහෙමමයි. ඒකට වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. හරිද? මොකද කරන්න ඕනේ? අන්න ඒකට තමයි අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. අනුරාධපුරයේ කියනකොට මොනවද මතක් වුණේ? ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ. ඇයියේ? අන්න අපි ආශ්‍රය කරලා තියෙන අනුරාධපුරයේ කියන සංඥාවත් එනකොටම අපිට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඒත් එක්ක බද්ධ වෙලා දැනෙන්නේ අපි ආශ්‍රය කරලා. මම අර දියුල් ගැන කිව්වා වගේමයි. අපේ හිතේ ස්වභාවය. එහෙනම් මම මොකද කරන්න ඕන? මගේ මූණ කියලා කියනකොට, මගේ හිස මුදුන කියලා කියනකොට මොකද කරන්නේ? අපි ඇට සැකිල්ල අපේ තියෙන හිස් කබලක් නේද? මගේම හිස් මුදුනට හිත තියාගෙන මම මොකද කරන්නේ? ඇට සැකිල්ල මගේ හිස් කබල තියෙන ආකාරය ගැන දැන් ඔතන තියෙනවද නැද්ද? දැන් මෙතන තියෙනවද නැද්ද? නේද? හරි. අපි මේක කතා කරමු, ප්‍රායෝගිකව කරන ගම පොඩ්ඩක්. හොඳයි. හැමදෙනාම හොඳට උඩුකය ඍජුව තියාගෙන හරි ඇස් දෙක පියාගන්න. අපි දන්නවා භාවනා ඉරියව්ව කොහොමද හදාගන්නේ කියලා. ඇස් දෙක කෙලින් තියාගන්න ඕනේ. කවදාකවත් මෙහෙ මුඩට යවන්නේ නැහැ. මස්පිරු සද කරගන්නේ නැහැ. මෙහෙම බුරුල් කරගන්නෙත් නැහැ. සාමාන්‍ය විදිහට තියාගෙන උඩුකය ඍජුව තියාගෙන ඈත බලන ඉරියව්වෙන් ඉඳගෙන ඔළුව මෙහෙම උස්සන්නෙත් නැහැ. මෙහෙම පාත් කරන්නෙත් නැතුව අපි මොකද කරන්නේ? කෙලින් තියාගෙන හිමීන් ඇස් දෙක පියා ගන්නවා. හරි. දැන් අපි ඇස් දෙක පියාගත්තා. දැන් මොකද කරන්නේ? හිමීන් සැරේ හිස් මුදුනට හිත යොමු කරලා තමන්ගේ ඇට සැකිල්ල නැත්නම් හිස් කබලට හිත යොමු කරන්න. මට හිස් කබලක් තියෙනවා වගේ දැනෙනවා, නොදැනෙනවා වාගේ තේරෙනවා හොඳට. ඒ හිස් කබල නිකන් දැනෙනවා, නොදැනෙනවා වගේ දැනීමක් තියෙනවා. එතෙන්ට හිත යොමු කරන්න හොඳට. ඉක්මනට හිත එකඟ වෙන භාවනාවක් මේක. හිස් කබලට හිත යොමු කරගෙන ඉන්න. හිස් කබල දැනි දැනි ඉන්න තමන්ගේම ශරීරේ. කවුරුවත් බාහිරෙන් එහෙම මවා ගන්න නැහැ. ඇට සැකිල්ල මෙහෙමයි කියලා බාහිරෙන් මවා ගන්න නැහැ.
තමන්ගෙම ඔළුවට හිත තියලා හිස්මුදුනට හොඳට ඇට සැකිල්ල නැත්තම් හිස්කබල දැනි දැනීන්ට. දැන් ඇස් දෙකට උඩින් තියෙනවා කණ්ණාඩිය වගේ හිලක්. ඇස් දෙක යට නෙවෙයි, ඇස් දෙක උඩින් තියෙනවා දැනෙනවා. මන් දන්නවා ඒ තියෙන හැඩේ ලොකු වලක් තියෙන්නේ. අන්න එතෙන්ට හිත යොමු කරලා දැනි දැනී පොඩ්ඩක් ඉන්න. අපේ මේක දැනගන්න ඕන හින්දා අපේ රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙලාවේ මේ ධර්මය ශ්‍රවණය කරන පින්වන්තයටත් මේක මේ වෙලාවෙම පුළුවන් සිද්ධ කරලා මේ කරන ක්‍රමේ චුට්ටකත් විඳින්න. දැන් නාසිකාව යට තියෙනවා ත්‍රිකෝණයක් වගේ තව්වක් හිලක්. නහයට යටින් තියෙනවා ත්‍රිකෝණයක් වගේ හිලක්. අන්න එතෙන්ට අවධානය යොමු කරගෙන දැනි දැනී ඉන්න උත්සාහ කරන්න. දැන් දට්ටික චුට්ටක් තද කරපුහම අපිට දැනෙනවා හකු පාඩා. මෙන්න මේ අපේ දට්ටිකත් එක්ක හක්ක දැනි දැනී ඉන්න. දැන් උරහිසට හිත යොමු කරලා උරහිස් දෙකේ තියෙන අස්ති ගැන දැනි දැනී ඉන්න. දැන් අත්වල ඇඟිලි වලට හිත යොමු කරලා ඇඟිලි දැනි දැනී ඉන්න. ඇඟිලිවල අස්තීන් දැනි දැනී ඉන්න. දැන් හිලයට ටික දැනි දැනී ඉන්න. පපුවට හොඳට හිත යොමු කරලා තමන්ගේම ශරීරයේ තියෙන ඉලයට හුස්ම ගන්නකොට මේ ඉලයට පෙළිය උඩට පල්ලෙහාට යනවා කියලා දැනි දැනී ඉන්න. දැන් පිටකොන්දට හිත යොමු කරලා කොඳුයට පෙළිය ටිකක් වෙලා හරි දැනි දැනී ඉන්න බලන්න. දැන් උකුල් ඇටේ දැනි දැනී ඉන්න. හොඳයි. දැන් හිමින් සැරයස් අරින්න. දැන් මම මේ පොඩ්ඩක් බැලුවේ අපේ මේ පින්වන්ත අය දිහා වෙනදාට භාවනාවක් කරලා සිද්ධි දෙකක් මම මේ නිරීක්ෂණය කරලා මේ කියන්න හදන්නේ. වෙනදාට භාවනාවක් කරලා ඇස් අරින්න කිව්වහම ඔක්කොමල බලන්නේ මගේ දිහා. හරිද? අද ඇස් අරලා වැඩි දෙනෙක් මෙන්න මෙයා දිහා බලනවා. ඒ විතරක් නෙවෙයි දෙන්නේ තුන් දෙනෙක් මම බලාගෙන භාවනා කරන වෙලාවේ හොරෙන් හොරෙන් මෙන්න මෙයා දිහා බැලුවා. මෙන්න මෙතන තමයි අපි අවධානය යොමු කරන්න ඕන තැන. ඇයි මෙයා දිහා දැනුත් බලන්නේ සහ භාවනාවේදී හොරෙන් ඇස්තරලා මෙයා දිහා බැලුවේ ඇයි? උකුල් ඇටේ කිව්වම මොකද උනේ? අදහසක් තියෙනවා. හරි සංඥාවක් එන්නේ නැහැ. උරහිස් ඇට කිව්වම මොකද උනේ? නේද? මෙතන ඉන්න වෛද්‍යවරුන්ට මේ කතාව අදාළ නොවේ. නේද? ඒ කට්ටියට ලොකු ලාභයක් තියෙනවා. ඒ කට්ටියට ඒක ඔක්කොම තියෙනවා. නේද? ඒ සංඥා ටික තියෙනවා. නේ? හැබැයි අනිත් අයට එහෙම නැහැ. ඒ කියනකොට හරියටම සංඥාව එන්නේ නැහැ. එන්නේ නැති හින්දා ඔන්න දැන් අපි මොකද කරන්නේ? අපි දැකලා තිනු අරන්නේ සේනාසනවල නේද ඇට සැකිලි තියාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේලා. බය නැති වෙන්නද? නෑ නෑ. එහෙම නෙවෙයි. හරිද? එහෙනම් ඔන්න පළවෙනි පියවර අට්ටික සංඥාව කරන්න කලින් ඇට සැකිල්ල පිළිබඳව අපිට කියනකොට දැන් දනිස් ඇට දැන් තව මම කිව්වේ නෑනේ කිව්වනම් කකුල්වල අස්ති තියෙන හැටි. හරිද? තොර දැන් දනිස් ඇටේ අර බලන්නකො තියෙන්නේ පොඩියට අපිට හිතට දිගින් දින් දනිස් පොල් කට්ට කියලා අපි ඉස්සර කියන්නේ නේද? දනිස් පොල් කට්ටුම අපිට හිතෙන්නේ ලොකු ලොකුවට තියෙන මේ පොල් කට්ටක් විතර ලොකු එකක් මෙතන තියෙනවා කියලා. නමුත් මේක තියෙන්නේ පුංචිම පුංචි නේද අස්තියක්. ඉතින් අන්න ඒකින්දා ඉස්සෙල්ලාම භාවනාව කරන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ අපි? ඔන්න මේ ඇට සැකිල්ලේ අර නහය යට තියෙන ත්‍රිකෝණාකාර වගේ තියෙන හිල කිව්වම ඔන්න ඔතෙන්ට සැබෑ ඇට සැකිල්ලක් දිහා බලාගෙන ඇස් දෙක පියලා පියාගෙන බලන මතකද කියලා. හරිද? ඒ කියන්නේ මේ හැඩේ මේකට කියන්නේ සටහන. එතන තියෙන සටහන මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට ඕන්නම් දැන් මේක අතින් අල්ලන්න පුළුවන්. මේ හක්ක එහාට මෙහාට යන හැටි ගැන වුණත් එහෙම නැත්නම් අපේ පින්වන්තයට ඕන තරම් මේක ඉස්සර වගේ සොහොන් වලට යන්න ඕනේ නැහැ. අන්තර්ජාලයේ
ඕන තරන්තියන මේක ක්‍රියාත්මක වෙන ආකාර ඒවයින් සටහන ගත්තාම ඇතිහෙම ප්‍රශ්නයන්නේ. ඒකෙන් ගත්ත කියලා කිසි මේ හානියක් වෙන්න හැමනික අත්භූත එකක් නෙවේ මේ අපේ මනසට මේක හැඩෙයි ඕනෑ. එතකොට මේ අත්වල අස්ති කියලකහම මේ අත්ල කියන එක අප පිරිලා තිබුණට මේක තියන්නේ ඇගිලි මෙතැටනකම් ඇගිලියර් බලඩ නේද. එතකොට සැබෑවටම මේ තියෙන හැඩ තල යම් ප්‍රමාණයකට සීරසීයක්ම අවශ්‍ය වෙන්න හරි මොක සීරසීයක් දැනීම ඕනෙත් නෑ. මන් නිකං අහන මෙයාගෙන් පිට දැකලා තියෙනවද තමන්ගේ පිට දැකලා තියෙනවද මෙච්චර කාලය ජීවත් වුණා පිට දැකල නෑ. ඕ නම් කලාතුරකින් මේ කන්නාඩියකින් අනිත් පැත්තට බලලාදී ඒකත් මම දකින මාරුවල පෙන්ලා තියෙනවා නේද. නමුත් පිට කිව්වහම අපිට සංඥාවක් තියෙනවද නැද්ද තමන්ගේ පිට මෙන්න මේ වගේ කියලා සංඥාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඇට සැකිල්ල ගැන සංඥාවක් තිබ්බහම ඇති. එතකොට මොකක්වත් නැතු වෙන්න බෑ. දැන් උකුල් ඇටේ කිව්වම යම් අදහසක් තියෙන්න ඕනේ. එතකොට ධනිස් ඇටේ කිව්වම යම් අදහසක් තියෙන්න ඕනේ. අන්න එහෙම ඉස්සෙල්ලාම කරන්නේ ඇට සැකිල්ලක් දිහා බලාගෙන ඉඳලා ඒ තැන්වල තියෙන හැඩතල ඇස් දෙක පියාගෙන බලන මතකද කියලා. ඇස් දෙක පියාගෙන බලන මතකද කියලා. හරිද? එහෙම බැලුවට පස්සේ මුළු ඇට සැකිල්ලේ ඕන තැනක් මගේ මනසට සංඥාවක් විදිහට එන විදිහට හැදෙන්න ඕනේ. හරිද? එන්න එහෙම ඉස්සෙල්ලා හදා ගන්නවා සටහන හදා ගන්නවා. සටහන හදාගෙන මොකද කරන්නේ? හිස් මුදුන ඉඳන් පාදාන්තය දක්වා දැන් මම ඔය ටිකක් වේගෙන් කිව්වේ මේක කරලා බෑ කියලා පොඩ්ඩක් පෙන්නලා කියලා දෙන එක ලේසි හින්දා. ඔක ගොඩ වෙලා කියලා දුන්නට වැඩිය ඔහොම කියලා දෙන එක ලේසි. එහෙනම් ඔච්චර වේගෙන් බෑ. හරි දැන් අපි වේගෙන් 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 කියන්නේ. එහෙම බෑ. හරියට සංඥාව එනකම්ම දැන් නාසිකාව යට මට දැනී නොදැනී දැනී නොදැනී මං ඉන්නකොට ඇත්තටම අපේ පින්වන්තය කියන්න බලන්න යම් කිසි ඉක්මන් හිත එකඟ වීමක් තියෙනවා වගේ දැනුණද නැද්ද? නේද? මේක විශේෂයෙන්ම නේවාසික වැඩසටහනක් වගේ කරනකොට හුඟක් අයට ඉක්මනින් හිත එකඟ වෙන එකක් ඇයි දන්නවද? ඊට පස්සේ අපි පුහුණු කරනවා ඔය වැඩේ. ඔක දැන් සංඥාව ඇති වුණාට පස්සේ අර දෛනික ඉරියව්වකයක් තියෙනවා නෑ. ඇවිදින්න ඕනේ. හරි කෑම කන්න ඕනේ. ඉඳගෙන ඉන්න ඕනේ. ඒ හැම වෙලාවකවත්ම මොකද වෙන්නේ? මෙහෙම තද වෙනකොට මොකද්ද? තද වෙනකොට මේ තද වෙන්නේ ඇත්තට මම මේ ගෙලින් ඉන්නේ කොහොමද? මෙහෙට දැකිලා ඉඳා. නේද? නැත්තම් මං අලමල්ල වගේ ජොබොක් ගාලා එහෙම පල්ලයට වැටෙනවා. හරිද? පඹයෙකුට ඇඳුම් අඳලා තියෙද්දි අපි දන්නවා මේ ඇඳුම් ගෙලින් තියෙන්නේ මොකද? අන්න අර කෝටු ටික හින්දා. අන්න ඒ වගේ මේක හැම නිමේෂයකම වගේ මේ අපිට දැන් මේ අමුතු දෙයක් නෙවෙයි. දැන් බලන්නකෝ මම මෙහෙම මෙතනින් අත තියෙනකොට මට මේ අත පුටුවේ වැදුනා කියලා මතක් වෙන්නම ඕනේ නැහැ. හැම වෙලේම මේ හැම පුටුවේ ගෑවුණා කියලා මතක් වෙන්න ඕනේ නැහනේ. හැබැයි මට කොයි වෙලාවකවත් හැම පුටුවේ ගෑවුනේ නැහැ වෙන එකක් ගෑවුනේ කියලා අදහසක් කවදාකවත් එන්නේ නැහනේ. නේද? අන්න ඒක තමයි වෙන්න ඕනේ දේ. එතකොට මම සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ඇත්තටම මේ හැමත් එක්ක ඇට සැකිල්ලකුත් මෙතනට ගියා. සැරෙන් සැරේ මේ සංඥා වෙනවා මගේ ඇට සැකිල්ල මේ හැඩයට තියෙන්නේ. මේ විදිහට තමන්ගේ ඇට සැකිල්ල ගැන හැම වෙලෙම අනිත් අවයව වලට හිත යවන වෙලාවේ මං කියන දොරට ගහනකොට මේක පුරුදු කරොත් හරි මං එකයි හරි විනෝදජනකයි මේ වැඩේ කියලා. හරිද? දොරට ගහනකොට මට දැනෙනවා වෙන කාටවත් කියන්න යන්න එපා. අනිත් අයට කියන්න කිව්වොත් මොකද හිතෙන්නේ? අන්න පිස්සු හදාගෙන කියලා. අපි දන්නේ මේ පිස්සු හොඳ කරන්න යන වැඩේ කියලා. හරිද? මට දැනෙනවා හොඳට මොකද්ද? ඇට සැකිල්ල දොරේ වද්දන්න ඕන කියලා. ඒක නෙවෙයි ස්වභාව ධර්මයෙන් අපිට හම්බෙලා තියෙන අපූර්ව දායාදයක් තියෙනවා. හරිද? අපේ ඇට සැකිල්ලේ එකම තැනයි පේන්න තියෙන්නේ ඕන්නම් අපිට හදිස්සිය කෙනෙකුට පෙන්වන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ ඇට සැකිල්ලේ. මොනවද? ඇට සැකිල්ලට සම්බන්ධ අන්නර දත් ටික විතරයි. ඒකෙන් කෑල්ලක් පේනවා. නේද? කවුරුහරි හම්බෙච්ච ගමන් අපි මොකද කරන්නේ? කවුරුහරි හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? ඕක පෙන්වනවා මේ මට ඇට සැකිල්ලක් තියෙනවා ඈ කියලා පෙන්වනවා. ඒක නිසාම අපිට ලොකු පහසුවක් තියෙනවා ඇට සැකිල්ල ඇතුළ ගැන සංඥාව හදා ගන්න. හරි? ඉතින් ඒක තමයි බලන්න ඔන්න ඔය දත් ටික දැන් මේ මගේ දත් ටික පේනවා වගේ මේ පාටම එකක් තියෙනවා. හරිද? මේ විදිහම සම්පූර්ණ ඇට සැකිල්ලක් මේක ඇතුළේ තියෙනවා. ඔන්න ඔය සංඥාව එන විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. හරිද? ඒක එතකොට හොඳට තේරුම් ගන්න හැම වෙලෙම මේකෙන් ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි
අපිට සාමාන්‍ය ශරීරයේ මට අත ගැන හැඟීමක් වෙනකොට ඇට සැකිල්ල ගැන ඒත් එක්කම එනවා. අත මට අපිට හැම වෙලේම ජීවත් වෙනකොට මේ ශරීරය මතක් වෙවි ඉන්නේ නැහනේ. හැබැයි ශරීරය මතක් වෙන අවස්ථා තියෙනවනේ නේද? මට මොකක් හරි වෙලා අත මෙහෙම වැදුණොත් රිදුනොත් ඒ මතක් වෙන හැම වෙලේම කකුල් මතක් වෙනවා, අත මතක් වෙනවා, මූණ මතක් වෙනවා. එහෙම මතක් වෙන හැම වෙලේම හුඟක් වෙලාට කණ්ණාඩියේ මූණ බලන වෙලාවක. හරිද? මොකද වෙන්නේ? හා. ඕක මතක් වෙනවා. හරිද? ඒක නෙමෙයි වැඩේ කියන්නේ. අර බංක වෙන අර කාලය ඉතුරු කර ගන්න පුළුවන් කියලා. මේ පැය ගණන් බලාගෙන හිටියා නළුවෙකුයි නිළියෙකුයි නටන සින්දුවක් ගැන මං හිතන්නේ ජීවිතේ 10 සැරයක් 15 සැරයක් 20 සැරයක් බලලා අනිත් අයට කිව්වා මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහනේ කියලා කියපු ඒවා එකක් දෙකක් හරි තියෙනවා. හරි, ඉතින් බලනවා බලනවා මාසෙකට සැරයක් බලනවා, සතියකට සැරයක් බලනවා, දවසකට සැරයක් බලනවා. එහෙම නාඩගමක් නටන එකක් තියෙනවා. හරිද? ගස් අස්සෙන් ඇවිල්ලා අතු අස්සෙන් මූණ එළියට දාලා හරි දත් ටික පෙන්නනවා ඔය වගේ. හරිද? පෙරලිලා පෙන්නනවා. රවුන් දෙකක් බිම කොණ්ඩ ඇරුම් ගහලා පෙන්නනවා. හරිද? හරිද? උඩ පැනලා පෙන්නනවා. අන්න ඒව දිහා අපි මොකද කරන්නේ? ඇස් ලොකු කරගෙන සංසාරේටම වැඩක් නැති දේවල් දිහා බලාගෙන හිටියා. දැන් අට්ටික සංඥාව වඩපු කෙනෙක් අට්ටික සංඥාව වඩනවා කියන්නේ ඕක හොඳට වර්ධනය කරනවා කියන එක. වඩනවා කියන්නේ ඒකයි. වඩපු කෙනෙකුට කොච්චර ලස්සනට අරක පේනවද? හරිද? හරිම සුන්දරයි. ඇත්තටම සුන්දරයි. මම සුන්දරයි කිව්වේ සුන්දර හින්දාමයි. ඇයි එහෙම කිව්වේ? සුන්දර දේවල් නම් මොන වගේ වෙන්න ඕනද ලෝකේ? ඒ සුන්දර දෙයක් නම් සුන්දර දෙයින් කවදාකවත් පීඩාවක් ඇති වෙන්න බෑ නේද? රිදවන්න බෑනේ. රිදවණේම සුන්දර දේවල් වෙන්න බෑනේ. එහෙනම් අන්න බලන්න මෙවැනි සංඥාවක් තියෙන මිනිස්සෙකුට තියෙන්නේ මොන හිතක්ද? සුන්දර හිතක්. හරිද? ඇයි? ඒ හිත ශරීරයකට රිද්දන්න බෑ. හරිද? ශරීරයකට රිද්දන්න බෑ. ඒ ශරීරය ඉල්ලන්නේ නෑ මේ හිත. හරිද? ඒක නිසා මේක බය නැතුව කරගෙන යන්න ඕනේ. කෙනෙක් හිතයි ඕක කරවුවොත් එහෙම අපිට විශේෂයෙන් මේ තරුණ අය හිතයි මේ විවාහ ජීවිතය අසාර්ථක වෙයිවත්ද? හරිද? පින්වත්නි, මේ රාගය කියන ප්‍රබල හැඟීම කියන එක ඒක අකුසලයක්. හරිද? මේ අකුසලය අකුසලයේ ස්වභාවයක් තියෙනවා. අකුසලයක්ත් එක්ක එන තව කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතර මම හැමදාම කියනවා මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. පළවෙනි එක මෝහය, ඇත්ත වහන ගතිය. මට මෙන්න මේ උදාහරණෙන් ඔක පැහැදිලි කරන්න ලේසියි. ඔය ඇටසැකිලි කතන්දරේ පැත්තකින් තියලා නිකන් කියන්නකෝ, කටක තියෙන මිනිස්සෙගේ කෙල, සේම, සෝටු, දත් කහට අය මේ පිළිකුල් සංඥා වඩන දෙයක් තියෙනවද? ඉතාම පිළිකුල් අප්‍රසන්න දුගඳ අපිරියම දේවල්ද නැද්ද? නේද? ඔව්. කෙල, සේම, සෝටු, දත් කහට ආදිය දුගඳ අප්‍රසන්න දේවල්. ඒකින්ද කවුරු හරි කෙනෙක් ට්‍රොෆි එකක් අයිඳලා අපිට අතට අරන් දුන්නොත් එහෙම ආ මේ ඉදිරි ටිකන්ට කියලා කියනකොටත් මූණුත් එක්ක නරක් වෙලා ගියා. හැබැයි අම්මෙකුට තමන්ගේ දරුවෙක් ඒ වගේ ටොෆි එකක් දුන්නොත් පොඩ්ඩක්වත් පිළිකුල් සංඥා වෙනවද? ඒ කියන්නේ එයාට මේ කෙලසෙම සොටු වල පිළිකුල දන්න ඇති කෙනෙක්ද? දන්න කෙනෙක් දන්න දේ මොකද වෙන්නේ? වැහෙනවා. දන්න දේ වැහෙනවා. අන්න ඒකට කියනවා මෝහය ඇති කරන කියලා. ඇත්ත වසං කරන ගතිය අකුසලයේ තියෙනවා. හරිද? ඒ ක්‍රමේටමයි වැහෙන්නේ. එතකොට ඒ තමයි අම්මට දරුවා කෙරෙහි තියෙන ආදරය කියන්නේ අකුසලයක්. ඒක ලෝභයක්නේ. ඒ ලෝභය විසින් අර ඇත්ත වැහුවා. සෝවාන් පලස්ත පුද්ගලයාටත් කාම රාග තියෙනවා. සෝවාන් පලස්ත පුද්ගලයාටත් කාම රාග තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? අපි මේ ක්‍රමයට කියලා සෝවාන් වුණත් අදාළ තැන නියම තැන කාමයේ වර්ධවා හැසිරීමක් වෙන්නේ නැහැ කවදාකවත් සෝවාන් පුද්ගලයා අතින්. හැබැයි එයාට විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා. තමන්ගේ ස්වාමියාට හෝ ස්වාමි දියණියට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ සෝවාන් පලස්ත පුද්ගලයෙක් අතින්. හරි. හැබැයි කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙන්නේ නැහැ. මේවා වර්ධනය කිරීමෙන් තරුණ සිත්වලට ඇත්තටම වෙන්නේ පළවෙනියෙන්ම අයින් වෙන දේ තමයි කාමයේ වර්ධව හැසිරීම. හරිද? ඊළඟට ඇති වෙන පීඩණය නැති වෙන එක. අර අදාළ අවස්ථාවක අදාළ තැනේදී යහපත් ආකාරයට සිතුවිලි උපදවා ගන්නට බැරි වෙන්නේ නැහැ. ඒකද මේවා වැරදි අර්ථ දැක්වීම් වලට යනවා. ඒක ඇත්ත ඇති සැටියෙන් කතා කරේ. මම උදාහරණ කියලාම කතා කරේ. හරිද?
බයවෙන්ඩ දෙයක් නෑ. අපි පාලනය කරගත්ත නැත්තන් තමයි බයවෙන්ඩෝන. එක ක්‍රාගාදී කෙලෙස් ධර්ම පාලනය වෙන එක, අනිත් එක ඇත්ත තත්ත්වය තේරුම් ගණ්ඩ පුළුවන් එක, අනිත් එක මට මං ගැන ගවේෂණයක් කරන්න පුළුවන් කොච්චර මගේ සිතුවිලි මට අවශ්‍ය විදිහට අවශ්‍ය තැන්ට යන්ඩ කටයුතු කරගන්න පුළුවන්ද කියලා. හොඳයි, මොකද හිතෙන්නේ දැන් ඉතින් ටිකක් කරලා බලන්ට ආසහිතෙන් නැද්ද? මොකද හිතනික එකඟ වෙනවා, ඉක්මට එකඟ වෙනවා වගේ දැන්නවා නේද? ඇයි අර තමන්ගේ ශරීරයේම තියෙනවා නොතියෙනවා වාගේ කියලා හිත තිය තිය බලනකොට ඉක්මනට එකඟ වෙනවා. ඊට පස්සේ බාහිර ශරීර විතරක් නෙවෙයි, ඕක පුරුදු කරපුවාම ගෙදර ඉන්න බල්ලා බලලා පවා ඇට සැකිලි සංඥාවත් එක්ක දැන්න ගතියක් තියෙනවා. හොඳයි, අද දවසේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධිත පින්වත් පිරිසට පැය භාගයකටත් වැඩි කාලයක් මෙන්න පුහුණු කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අත්තන්ට අපි අවස්ථාව දෙමු. නම් අද දවසට අදාළ භාවනා කමටහන මෙතනින් නිමාවට පත් වෙනවා. ඉතින් හැම දිනාටම ඉතාම ශක්තිමත්ව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගන්නත්, සසර ජීවිතය සුවපත් කරගන්නත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අනුව කටයුතු කරලා සිත් සනසවා ගන්නට, උපාදාන අයින් කරගෙන සුවදායක තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බදුල්ල මයිලගස්තැන්නේ පදිංචි ලොරේන් නිව්මන් මෙනවිය විසින් කියලා. මිය පරලෝ යන්නට ගිය එඩ්වර්ඩ් නිව්මන් වන පියාණන්ටත්, ග්වෙන්වලින් නිව්මන් මෑණියන්ටත්, ටිරල් නිව්මන් සොයුරාටත්, වෙරෝනිකා නිව්මන් සොයුරටත් ඇතුළු අප නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. වැඩවිසූ ගරුතර බෝලියද්දේ මේදානන්ද නායක ස්වාමීන් වහන්සේටත්, පසුග දිනක අපවත් වදාළ ගරුතර මොරතිය තිලකසිරි හිමිපාණන් වහන්සේටත් නිර්වාණ පල් ලැබීමට මේ පින් හේතු වේවා. සුජීවත සිටින අප නායක ස්වාමීන් වහන්සේන ගරුතර වතුපිටියේ ඥානানন্দ ස්වාමීන් වහන්සේට හා අප පන්සලේ වැඩවාසය කරන සිරිම ස්වාමීන් වහන්සේලාට චිරජීවනයේ පිණිසත් රට දෑවැනේ දීපදු ඩෙන්සල් කොබ්බෑගඩුව හා පාරමී කුරුතුන් ගැන රණවිරුවන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන්ටත්, රට දෑ සුරකින්න ත්‍රිවිධ හමුදාවේ හමුදාපති ඇතුළු සියලුම රණවිරුවන්ටත් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම රට කරවන නායක ඇත්තන්ට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලබා ගැනීම පිණිසත් මේ පින් හේතු වේවා. යහපත් පාලන තන්ත්‍රයක් කරාගෙන යාමට උතුම් සංඝරත්නයේ ආශිර්වාදය ලැබේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි ධර්ම දේශනා දායකත්වය දරන්නේ. ඉතින් මේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙන ආකාරයටම එඩ්වර්ඩ් නිව්මන් පියානන්, ගෙන්ඩල් නිව්මන් මෑනියන්, ටිරල් නිව්මන් සොයුරා, වෙරෝනිකා නිව්මන් සොයුරිය ඇතුළු නමින් මේ පරලොගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. යත්තං සුගතියෙන් සුගතියට පත් වේවා, අසානි උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෝලියද්දේ මේදානන්ද නායක ස්වාමින් වහන්සේ වගේම මොරතිහ තිලකසිරි නාහිමිපාණන් වහන්සේ අපි සිහිපත් කරමු. උන්වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනා ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක්කරදරය ගත් තැනක වාසය කරන්න නම් ඒ සියලු දුක්කරදර දුරු වේවා, සුගතියෙන් සුගතියට පත් වේවා, අසානි උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ලොරේන් නිව්මන් මෙනවිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නම් වශයෙන් සඳහන් කරපු සුජීවත්ව වාසය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේම අනිකුත් සියලු දෙනාමත් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් දුක් කරදරයක් වන්ට තිබෙනම් ඒ සියලු දුක් කරදර දුර වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක්කල් කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. කිසිදු පාප මිත්‍ර අසුරකටපත් නොවේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රට පාලනය කර නැත්තන්ට යහපත් පාලන තන්ත්‍රයක් ඇති කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම යහපත උදා වේවා. සම්මා සම්බුදු සරණයි.
සාධූ සාධූ සාධූ. සොබින්වතුනි, එලෙසින්නේ මාවට පත් වූයේ සේවා නියුක්තික ඔබ වෙනුවෙන් පවත්වන්නට යෙදුනා වූ විශේෂ සද්ධර්මානුශාසනාවයි. එම සද්ධර්මානුශාසනාව අපකිරිහනුකම්පාවෙන් පවත්වා වදාළ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් මෙවැනි ශාසනික වැඩ කටයුතු කරගෙන යාමට අවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යන්න අපි සියලුම දෙනා එක් සිත්ව ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් අපි සාධුනාදයක් පවත්වමු. සාධූ සාධූ සාධූ. අද දවසේදී මෙම උතුම් සද්ධර්මානුශාසනාව ලෝපුරා විසිරුවා හැරීම සඳහා සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරනු ලැබුවා බදුල්ල මයිලගස්තැන්නේ පදිංචි ලොරින් නියුබන් මෙනවිය විසින්. එසේනම් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට යෙදුනා වූ සේවා නියුක්තික විශේෂ සද්ධර්මානුශාසනාමය වැඩසටහන මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.